කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල බලපත්‍ර රහිත ගිනි අවියක් ළඟ තබා ගැනීමේ වරදට മന്ത്രി රන්ජුන් පොලිස් අත්අඩංගුවට හපුතලේ ගුවන් අනතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීම සඳහා පාර්ශව 6කට නියෝග තනතුරු වෙනුවෙන් අපි බෙදෙන්නේ නැහැ විපක්ෂ නායක සජිත් කියයි රජයකට ජාත්‍යන්තර ගිවිසුමක් ඉරා විසි කර දැමීමට නොහැකි රාජ්‍ය ඇමති එස්බී ගෙන් ප්‍රකාශයක් ප්‍රථමයෙන් දේශීය පුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් බ්‍රාහ්මණායක මහතාගේ මාතිවිල පිහිට නිවස අද පසුරුවේ පොලිසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කළා. පරීක්ෂාවෙන් අනතුරුව මන්ත්‍රීවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ මහතාගේ ගිනි අවිය බලපත්‍ර යවත්කාලීන නොකිරීමේ ගැටලුවක් මතයි. පොලිසියට ලද තොරතුරකට අනුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවල පිහිටේ මන්ත්‍රී නිවාසය සෝදිසි කිරීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගත් සෝදිසි වරින්තුවක් මත පොලිස් නිලධාරීන් පිරිසක් මන්ත්‍රීවරයාගේ මාදිවල පිහිටි මන්ත්‍රී නිවාසය වෙත පැමිණියා. ඔවුල් දෙකල මොනවද වාගන්න මෙහෙම දැම්මම මම මුකුත් දාන්නත් බෑනේ ඒක හොඳයි එතකොට මුළු රටම සාක්ෂිනේ නේද ඒක හොඳයි ඕල් කර මම විනාශ කරයි කියලා එතකොට මට විනාශ කරන්න බෑ ඉන්නවා මේ රෙකෝඩින්ගේ තියෙනවා ඒක හොඳයි සීසීටීවී තියෙනවා මම අවුලන්නේ ඔව් ඔව් මෙතන තියෙනවා අතන තියෙනවා මෙතන තියෙනවා ටොයිලට් එක ඉතරේ නැත්තේ තාම මුකුත් අවුල් නැහැ අර උඩ උඩ බෑග් එක ගන්න මට බාන්න සේරම ඕක දික් කරනවලු ඔව් අන්න බලන්න බුදු උකු බෝතලුත් ඇතික මාසෙන් දෙන්න අන්න වුණා කුඩු ගංජා අබින් මේ මොකද මාටුද මොනවාරි මල කිලිය මොකද මං අර බෑකේ බෝතල් වගේ ඇදෙන්න දෙන්නේ නේ අර බෝතල් වගේ ඇදෙන්න ඉ මල්ලි එකපාර අදින්න එපා එකේ මේකේ බෝතල් ටික නැසෙයි නෑ නෑ උඩ ඒක උඩේ කැරලා බලන්න නෑ නෑ හරි හරි තාම අහුන්නේ නෑ මොකද මමම කිව්වනේ මල්ලි පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා 225 මල්ලි 100කට බා පර්මිට් තියෙනවා වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා මාල කඩා ගන්න එක්කෙනෙක් ඉන්නවා රේස් බයි රේස් කරන එක්කෙනෙක් ඉන්නවා කුරු ගෙන්න දෙන්නෙක් ඉන්නවා ඇතනෝල් ගෙන්න හතර දෙනෙක් ඉන්නවා මම කිව්වේ ඉතින් ඊ අතර මාත් ඉන්නවද කියලා දන්නේ නැහැ නේ මල්ලි අය බලුනේ තාම හම්බුනේ නැහැ මල්ලි තාම වෙනවා ආ තාම වෙනවා සෝදිසි කිරීම සිදු කරන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිල නිවස වෙත පැමිණ සිටි අතර සෝදිසි කිරීමේදී සංයුක්ත තැටි කිහිපයක් සහ ලේඛන කිහිපයක්ද පොලිස් බහරයට ගෙන තිබුණා. ඔය මේ නවරියන්ගේ අමාස්ටර් එක. ඔය නවරියන්ගේ මල්ලි ඕක අරයන් නෑනේ. අදවිල්ල රෑ එකෙක් වෙඩි තිබුත් එන්නේ.
මට ආණ්ඩුවෙන් නිකුත් කරපු නිල පිස්තෝලේ නිල පිස්තෝල වලට මම ලයිසන් එක අරගෙන නැහැලු. අලුත් කරලා නැහැලු. ඒක ඉතින් MSD එකේ වැඩක් මල්ලි මගේ නෙමෙයි. මගේ ආරක්ෂා මම ඉතින් ඕක යද්දි MSD එකේ නේල වාහනේට දානවා. ඊට පස්සේ ඇවිල්ලා කාමරේ තියෙනවා. තත් මේ සුර තියෙනවා. ඒක දැන් ඇල්ලුවොත් මං හිතන්නේ 225න් 150ක් විතර අහුවේ. මොකද ගොඩක් අය ඕක ලයිසන් එක රිනියු කරගෙන ඉන්නේ. කොහොම හරි හේතුවක් ඕනේ මල්ලි අල්ලන්න. බලු බලු කීර ගිනියද නැහැ මල්ලි. ඒතකොට අද දැන් අද දාන්නේ මල්ලි ආයේ නොයිනේ අපා නොහන්න. ඒ කියන්නේ දවස් කීයක් තියෙනවද? අනතුරුව මන්ත්‍රීවරයාගේ ගිනිඅවිය පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් ගිනිඅවියේ බලපත්‍රය යාවත්කාලීන නොකොට බලපත්‍ර නොමැති පිස්තෝල ගිනිඅවියක් සහ එම අවිය සඳහා භාවිත කරනු ලබන මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 127ක් ළඟ තබා ගැනීමේ වරදට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තා. මේ සන්තෝෂයි. ඉතින් මම නම් දුකින් නෙමෙයි යන්නේ. මොකද මේක අපගේ ටිකියක් බලාපොරොත්තු හිටියා. ඉතින් කිසිම හිතේ දුකක් නැහැ. මං ජනතාවට කියන්නේ මං හැමදාම තීත්‍ය ඇත්ත කතා කළා. ඒක ජනතාව දන්නවා. හොරකම මැරකමක් කරලා නෙමෙයි. රජයෙන් දුන්නු නීතියානුකූල ගිනිඅවිය ළඟ තබාගෙන සිටියේදී ලයිසන් එක රිනියු නොකිරීම හින්දා රංජ රාමනායකව මේ නිනාදික හරි බුදා කිසි අවුලක් නැහැ. ජය වේවා. අතපසු වීම අමතක වීම වුණත් වැරදි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සියලු දෙනාට හොඳ පාඩමක්. ඉතින් විශේෂයෙන් අපේ මන්ත්‍රීවරු ගාව තියෙන ගිනිඅවිය සම්බන්ධයෙන් මම හිතන්නේ හෙට වෙනකොට ඔබතුමාලාට බලන්න පුළුවන් වෙයි. සවුඳ වෙනකොට ඒ ගිනිඅවිය රිනියු කරගන්න කොච්චර ඉල්ලීමෙයිද කියලා. ඒ ගැන හොයලා බලන්න. ඒ අනුව තීරණය කරන්න පුළුවන් මේක මෙවැනි සිද්ධීන් සිදුවිය හැකිද නැද්ද කියන එක. ඕක පාර්ලිමේන්තුවේ කට්ටියට දැනුම් දීමක් කරා නම් ලයිසන් එක නොකරු වෙපන් ටික කොහෙන්ද වහන් බාර දෙන්න. දැනුම් දීමක් කළා. එහෙම නැත්නම් ලයිසන් කරගෙන ගන්න ඕයද නේද? කොට කරනවා. එහෙම කළා ඊට පස්සේ නේ මේ කරන්නේ තිබ්බේ. නීතිය හැම විදිහම සාධාරණ කරන හොඳයි. හපුතලේ අයිස්පීල්ල තම්බපීල්ල ප්‍රදේශයේදී සිදු වූ ගුවන් යාන අනතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස පාර්ශ්ව හයකට බණ්ඩාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කර තිබෙනවා. බණ්ඩාරවිල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ හපුතලේ පොලිසිය සිටිය සම්බන්ධයෙන් අධිකරණයේ හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි. හපුතලේ අයිස්පීල්ල තම්බපීල්ල ප්‍රදේශයේදී ඊයේ පෙරවරුවේ සිදු වූ ගුවන් යාන අනතුර සම්බන්ධයෙන් සුවබැලීම සඳහා රජයේ රස පරීක්ෂක කණ්ඩායමක් එම ස්ථානයට ඊයේ පස්වරුවේ පැමිණියා. බදුල්ල මහරුහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රජයේ රස පරීක්ෂකවරයා ඉදිරියේදී මියගිය සිවුදෙනාගේ සිරුරු අදාළ ස්ථානයෙන් ඉවතට ගත් අතර සුන්බුන්වලට සිර වී තිබූ සිරුරු දෙකක් ඉවත් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වී තිබෙනවා. වර්තන්නේ පාස් කියන්නේ. හරි මම අරද්දන්නේ.
අදාළ මෘත ශරීර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කර මෘතදේහ බදුල්ල රුහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරනු ලැබුවා. ගුවන් අනතුරින් මියගිය නිලධාරීන් සිව් දෙනාගේ මෘත ශරීර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරුණේ බදුල්ල රුහලේදී. අනතුරින් ජීවිතක්ෂයටපත් බලගෙන නායක WAM BNB වීරපැද්ද හෝකන්දර උතුරු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුගේ උපන් ගම්පෙදෙස වන්නේ මහනුවරයි. අනතුරින් මියගිය ගම්පොල හන්දියාදෙනිය වේගිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක් වන KMDL කුලතුංග එළඹින මාර්තු මස 3 වන දින විවාහ දිවියට එළඹීමට නියමිතව තිබුණා. ඔහුගේ මව සහ පියා යන දෙදෙනාම විශ්‍රාමික ගුරුවරුන් වන අතර වැඩිමහල් සහෝදරයෙක් සිටින පවුලේ බාලයායි. එසේම ගුවන් සැරියන් BWRW කුමාරද අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අතර ඔහු තිස්සමහාරාම සේනපුර ප්‍රදේශයේ පදිංචි දෙදරුපියෙක්. නායක ගුවන්බට NLB හෙට්ටිආරච්චිගේද මෙම ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා. ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුමංගල ඩයස් මහතා අද දහවල් අදාළ ගුවන් අනතුර සිදු වූ ස්ථානයට පැමිණියා. කටුනායක ගුවන් හමුදා කඳවුරෙහි නිලධාරීන් සහ රත්මලාන ගුවන් හමුදා නිලධාරීන්ගෙන් යුත් විශේෂ කණ්ඩායම් දෙකක් අදාළ ස්ථානයට පැමිණ ගුවන් යානයේ කොටස් පරීක්ෂාවට ලක් කරමින් සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු වලද නිරත වුණා. හපුතලේ අයිස්පීල්ල තම්බිපීල්ල ප්‍රදේශයේදී සිදු වූ ගුවන් යාන අනතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස පාර්ශ්ව 6කට බණ්ඩාරවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. බණ්ඩාරවිල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ හපුතලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y12 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් ඊයේ පෙරවරුවේ හම්බන්තොට වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් නිරීක්ෂණ මෙහෙයුමක් සඳහා පිටත්ව තිබූ අතර පෙරවරු 9:15ට පමණ යානය හපුතලේ අයිස්පීල්ල කඳුකර ප්‍රදේශයට කඩා වැටී තිබුණා. මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත පත්කල කමිටු වාර්තාව කඩිනමින් ගුවන් හමුදාපතිවරයා වෙත බාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙම Y12 ගුවන් යානය මීට පෙර බණ්ඩ හා හමුදා බටපිරිස් ප්‍රවාහනයටද යොදාගෙන තිබෙනවා. එමෙන්ම පසුගිය වසරේ ක්‍රියාත්මක කළ කෘතිම වැසි ඇති කිරීමේ නියම ව්‍යාපෘතිය සඳහාද මෙම යානය යොදාගත්තා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනේ ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දෙමටලුව පුරාණ පොත්ගුල් විහාරයේ වෙත ගොස් වයඹ පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක දික්වැහැර දෙමටලුව උභය විහාරාධිපති අතිපූජ්‍ය රැකව ශ්‍රී ජිනරත්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එන අනතුරුව අග්‍රාමාත්‍යවරයා අතිපූජ්‍ය ගල්නෑවේ ධම්මරත්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමට කුරුණෑකල බෞද්ධාලෝක විද්‍යාතන පිරිවෙන් මහ විහාරයේ වෙත පැමිණියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කැලණිය මානෙල්වත්ත විහාරස්ථානයට ගොස් අපවත් වී වදාළ සාරිපුත්ත ජාතික අධ්‍යාපන පීඨයේ විශ්‍රාමලත් පීඨාධිපති කැලණිය මානෙල්වත්ත ශ්‍රී නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති බණ්ඩාරවෙල දකුණු කැබිල්ලේවෙල ශ්‍රී සුධර්මෝදය මහා පරිවේනාධිපති උඩරට අමරපුර නිකායේ අනුනායක අතිපූජ්‍ය ආචාර්ය පල්ලේවෙල සාරද නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. ඉන් අනතුරුව කැලණිය රජමහ විහාරයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිමියන්ගේ සෝදුක් විමසා බැලූ අතර මේ මාස 8 සහ 9 යන දෙදින පැවැත්වීමට නියමිත කැලණිය රජමහ විහාරස්ථානයේ පෙරහර මංගල්‍යයේ සංවිධාන කටයුතු පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. තනතුරු තානාන්තර ලබා ගැනීමට කිසිදු ආකාරයක බෙදීමක් හෝ වෙන්වීමක් සිදු නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බත්තිගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.
තනතුරු තානාන්ත නිසා අපි බෙදෙන්නෙත් නැහැ කැඩෙන්නෙත් නැහැ ඕනම පක්ෂයක අදහස් තිබෙනවා යෝජනා තිබෙනවා චෝදනා තිබෙනවා තර්ක විතර්ක තිබෙනවා ඒව තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක සාමාන්‍ය දේවල් අපි හැමෝම දන්නවා අපේ ඇඟිලි පහත් එක හා සමාන නැහැ අපේ නම් අරමුණ කොහොම හරි අපේ මන්ත්‍රී මණ්ඩලය ජයග්‍රහණය කරවන්නට ඕන ජනාධිපතිවරණයේදී කරන්නට බැරි වුණු යම් කැපකිරීමක් තියෙනවා නම් ඒ කැපකිරීම අපි කරන්නට සූදානම් දේශපාලන පරිගැනීමද ඉහවහා ගිහින් ඒ අයට සිදුවෙන අසාධාරණකම් වලට අපි නොමිලේ නීති සහය ලබා දෙන්නට විපක්ෂ නායක කාර්යාලය හරහා අපි කටයුතු කරමු ජයග්‍රහණයේ සේයාවක් නිර්මාණය කරන්නට නම් අපි ඇත්ත වශයෙන්ම වෙනස් වෙන්නට ඕන දැන් 69 ලක්ෂයක් කිව්වනේ රට බෙදන රට කඩන රට කුඩු කරන රට විනාශ කරන ගිවිසුම් අස්සම් කරයි කියලා දැන් මිත්‍රවරුනි පුදුමයට කාරණාද මීක් සබ්දයක් නැවුවා ගැට ආරංචියක් තිබෙනවා අපිටත් වැඩිය ලොකුවට මොලේ තියෙන කමිටුවක් පත් කරලාලු MCC හොඳද නරකද කියලා බලන්න මම පැහැදිලිවම ආණ්ඩුවට කියනවා කරුණා කරලා කමන්ට ඡන්දය ලබා දුන්නු 69 ලක්ෂය අඳබාලයෝ 69 ලක්ෂයක් කියලා හිතන්න එපා එහෙම වැරදි අනිත් පැත්තින් අපිවත් එහෙම හිතන්නේ නැහැ විපක්ෂ නායක බාලගිරි දෝෂෙන් පස්සේ ඊයේ විපක්ෂ නායක කමත් ස්ථිරවම ලැබුණා අපි ඉදිරි කාලයේදී සැලසුම් කරලා විපක්ෂ නායක කාර්යාලය මේ රටේ අසාධාරණයට අසහනයට ලක් වෙන ඕනම කෙනෙකුගේ දුක්ගෙනවිල්ල ඉදිරිපත් කරලා ඒට පිළිසරණක් ලබා ගන්නට පුළුවන් විපක්ෂ නායක කාර්යාලයක් බවට අපි එය පත් කරනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරමින් රට වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ගනු ලබන යහපත් තීන්දුව තීරණවලට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේද සහාය ලැබුණහොත් සෞභාග්‍යමත් රටක් නුදුරේදීම අපේක්ෂා කළ හැකි බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිමුල් කුඹුරේ විමලදම්බ හිමියන් පවසනවා තුමාගේ රාජාසන කතාවෙන් ලංකාවේ දුප්පත්කම රැකියා විරහිත බව අධ්‍යාපනයේ අඩුපාඩුකම් අනිකුත් කෘෂිකර්මයේ තියෙන අඩුපාඩුකම් මේ සියල්ල එතුමා කැටිකොට දැක්වුවා මේ වෙලාවේ අපි අගය කරනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ දෙදෙනාම මේ රටේ යහපත උදෙසා කටයුතු කිරීමට තමයි දෙදෙනාම තමන්ගේ අදහස් ප්‍රකාශ කළේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායක වුණා. මයිටන් ලංකාවේ එහෙම මීට පෙර වෙලා නැහැ. මේක බොහොම වටිනා දෙයක්. ජනාධිපතිතුමා යම්කිසි රටේ යහපතක් උදෙසා කටයුතු කරනවා නම් ඒ යහපත උදෙසා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සහාය ලබා දුන්නොත් මේ රට ඉතා ඉක්මනින් දියුණු රටක් බවට පත්කරන්න පුළුවන්කම තියෙනවා. මහබැංකුව බැඳුම් කර සිටිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයට අවස්ථාව උදා වී ඇති බව හිටපු මහබැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා විසින් රචිත ශ්‍රී ලංකාවේ බැඳුම් කර මගණිය නම් ග්‍රන්ථය එළිදැක්වීම පසුගියදා සිදු කෙරුණා. මෙම අවස්ථාවට දේශපාලඥයින් ඇතුළු විද්වතුන් පිරිසක් එක්ව සිටියා. බැඳුම් කර වංචාව සිදු වෙච්ච ගැන හැමෝම දන්නවා. ඒකට එතනින් එහාට ගිහිල්ලා අවුරුදු 5ක් තිස්සේ මේ වංචාව බොහොම සූක්ෂමව වසන් කිරීම. එතන තමයි මේ මහින්තලෙන් ලොකුම වැරද්ද තියෙන්නේ. වසන් කිරීම කොහොමද කෙරුවේ කියලා අපි පෙන්වලා දෙන්නම්. ඉතින් ඒක සම්පූර්ණයෙන් මම එලි දක්වලා තියලා මේ පොතෙන් එකින් එක මම පෙන්වලා දෙන්න තියෙනවා කොහොමද මේ වසන් කිරීම උනේ කියලා. කවුද එකට වගකීම යුත්තේ කියලා කියනවා. ඊට පස්සේ මම කියලා තියෙනවා මේකෙන් වෙච්ච අලාභය කොපමණද? මේකෙන් සිදුවෙච්ච හානියට කවුද වගකීම යුත්තේ? ඒ වගකීම යුත්තන්ව කොහොමද අපි නීතිය රැහැනට නැවතරක් ගත යුත්තේ? බොරු කර කර ඉන්නේ නැතුව. දැන් අපි මේ සත්‍ය දැන ගැනීමට අපි යොමු වෙනට ඕනේ හරි මාර්ගයට. ඒ මාර්ගයත් මම පෙන්වලා දෙලා තියෙනවා. අතන කවුද තමයි දැනගන්න මම මේක පෙන්වලා දිනවා මේකේ ඉන්න මොලකරු තමයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා එයා තමයි මේක කරලා තියෙන්නේ එයා තමයි මේක වසන් කිරීමට හැම පැත්තකින්ම සහාය දීලා තියෙන්නේ දක්ෂ නිලධාරීන් දමලා ඒ හොයලා බැලුවොතින් අපිට පුළුවන් මේ හොයාගන්න කොහොමද මේක කෙරුවේ තවදුරට නීතියේ රැහැනට ගේන පුළුවන් විදියට අපිට සාක්ෂි එකතු කරගන්න පුළුවන් වේවි මෙච්චර කල් අවුරුදු 5ක් තිස්සේ කිසිම නීතිමය කටයුත්තක් හරියට ගෙදිලා නැහැ දැන් මම දන්නවා දැන් අපිට අවස්ථාවක් තියෙනවා ඒක හරි දැනට ගෙනියන්න පොතක් ලියන එක ලේසි නෑ පිටු 300 ගානක ඉතින් ඒක ලියලා තියෙන්නේ ඒ වැඩට යොමු වෙන්නට පහසු වෙන විදිහට මම මේක කරලා තියෙන්නේ මේ රජයේ අයත් ඒක හරියට අනුගමනය කරලා කිරුවොතින්
අපිට පුළුවන් වෙවි මේක අගමුල හොයලා ඒකේ වැරදිකරුවන්ට දඬුවම් කරන්න. ඒකට යන්නට අපිට දැන් මේ අවස්ථාව තියෙනවා. අපි දැක්ක කොමිෂන් සභාව මේකට පත් කළා. ඒත් මේවා ඒවේ ප්‍රතිඵලයක් වෙන්නේ නැද්ද? මේ කොමිෂන් සභාවත් මේ වසන් කිරීමේ ව්‍යාපෘතියේ කොටසක්. බැඳුම්කර වංචාව සඳහා වගකිව යුතු සියලු දෙනා තරාතිරමුඩු බලා නීතිය හමුවට ගෙද ආ යුතු බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. පින්නවල පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියා. ඊයේ දිනේ පාර්ලිමේන්තුවේ හරියට අපි බැඳුම් කරේ වංචාව කරා වගේ මහින්ද මහත්තයා කණ්ඩායම වංචා කරා වගේ අර ව්‍යවහාරික වාර්තාව සභාගත කරන්න කියලා ඉල්ලීමක් කරා. නමුත් අපි අහන්න කැමති මහා බැංකුවෙන් වංචාව කරලා මහා බැංකුවෙන් ඒ පිළිබඳව සොයා බලන වාර්තාව කොයි වගේ දෙයක් අඩංගු වෙද කියන එක අපිට එකෙන් හිතා ගන්න පුළුවන්. ඒක නිසා මේ රටේ ජනතාව බොරු වලට නැවත අහු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ බැඳුම් කරේ හොරු ටික නීතියට ගෙනීමේ වැඩපිළිවෙල ඉදිරියේදී ඉතාමත් ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙනුත් අග්‍රමාත්‍යතුමාගෙනුත් ඉල්ලීම කරනවා. මහා බැංකුවේ මේගොල්ලන්ගේ හිතවතුන් යාළුවන් දාගෙන කරපු වාර්තාව නැමෙයි. ඒක කෝප් කමිටුවට ඉදිරිපත් කළා. කෝප් කමිටුවෙන් මේ පිළිබඳව හොයලා බලන්නෙත් නැතුව තමයි සභාවට ඉදිරිපත් කරන්න කියලා ඔක්කොම හොරු ටික තමයි මේකේ මේ වාර්තාව ඉල්ලන්නේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් ওই වාර්තාවේ කොහොම දෙයක් තියනවද කියලා. මේ බැඳුම් කරය සඳහා සම්බන්ධ වුණු සෑම සියලු දෙනාම තරාතිරම බලන්න නැතුව නීතියට ගෙනෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. වත්මන් ආණ්ඩුව සමගින් එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සූදානමක් පවතින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ අය දැන් කට්ටියක් බලන් ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ දැස් ශක්තිමත් කරන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂ නායක වෙලා මොනවාද කරන්න කියලා බලන් ඉන්නත් මිනිස්සු පාර්ලිමේන්තුව කැඳවනකම් බලන් ඉන්න. අපිට පේන්නේ නැහැ එතුමා මොනවාද කරන්න කියලා. අපිට දැනෙනවා තව ටික දවසක් යනකොට සජිත් ප්‍රේමදාස මහත්තයයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔක්කොම එකතු වෙලා එහෙනම් අපි ජාතික ආණ්ඩුවක් හදමු කියලා නැවත පූට්ටුවක් දාගනි. ඒ නිසා දැන් එක්සත් ජාතික පක්ෂය පූට්ටුවට ඕන කරන මේ පාර තමයි සුද්ධ කරමින් තියෙන්නේ. පොහොට්ටුවත් එක්ක පූට්ටුවක් දාගන්න දැන් අලි පෙරහැර පටන් අරගන්න යන්නේ. පාර්ලිමේන්තු ඇතුලේ මේ ආණ්ඩුව රටට කියපු දේවල් නොකර නොකියපු දේවල් කරන එකට එරෙහිව අරගලය කරන්න නම් විපක්ෂය ශක්තිමත් කරන්න ඕනේ. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට පාර්ලිමේන්තුවේ ඒ කාර්යභාරය ඉටු කරන්න විපක්ෂයේ වගකීමිටු කරන්න ඉඩ දෙන්න. එහෙම නැතුනොත් එක්සත් ජාතික පක්ෂය කරේ අත දාගෙන ගිහිල්ලා ජාතික ආණ්ඩුවක් අපි කරන්න කියලා මේ අවුරුදු පහත් ජනතාවට කොකා පෙන්නනවා කියන එක තමයි ඔය එක්සත් ජාතික පාක්ෂිකයෝ කියන්නේ. දියතලාව මැඩුම් හා සිතියම් ගත කිරීමේ ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් දින සියයක් තුළ ආරම්භ කරන බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දියතලාව මැඩුම් හා සිතියම් ගත කිරීමේ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින්. අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සහ රාජ්‍ය අමාත්‍ය SB දිසානායක මහතා දියතලාව මැනුම් හා සිටියම් ගත කිරීම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණා. ඒ එම ආයතනය තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ලෙස ඉදිකිරීමට එහි සුදුසු පරිසරයක් තිබේද යන්න සොයා බැලීම සඳහායි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව මෙවැනි උපාධි ප්‍රදානය කරන රාජ්‍ය ආයතනවල තත්ත්වය ජාත්‍යන්තර මට්ටමට උසස් කළා. ඒ ආයතන වලට පවත්වාගෙන යාම සඳහා විශ්වවිද්‍යාල තත්ත්වයේ ලබා දීම සඳහා මෙම ආයතනය ඉදිරි දින 100ක කාල පරිච්ඡේදය තුලදී ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ඇතිවන වර්ණත් විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කිරීම සඳහා කඩිනම් ජාතික ව්‍යාපෘතියක් ලෙස දියතලාව වර්ණත් තාක්ෂණික විශ්වවිද්‍යාලයක් බවට මෙම ආයතනය උසස් කිරීම සඳහා වැඩ කටයුතු කරන් යනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා MCC ගිස්ම ඉරලා විසි කරන්න කියනවා. හැබැයි ඒක ගෙනාවේ අසංකරේ ඒක කරේ තියාගෙන හිටියේ ඒක ඉඹ ඉඹ හිටියේ මංගල සමරවීරේ. ඉතින් ඒ කාලේ මංගල සමරවීරට කියලා ඉරලා දාන්න තිබ්බන්නේ. රටක රාජ්‍ය නායකයෙකුට රජයකට එහෙම ජාත්‍යන්තර ගිවිසුමක් ඉරලා විසි කරන්න බෑ. ඒක පිළිබඳව කතා කරලා සාකච්ඡා කරලා නමුත් ඒවා පැත්තකින් තියන්න පුළුවන්. ඒකට කමිටුවක් පත් කරලා තියෙනවා. ඒක නිවැරදිවම කරයි. ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ අනතුරු කිහිපයක් වෙතයි දැන් අවධානය.
රාගම පොඩිවි කුඹුර දුම්රිය හරස් මාර්ගයේදී හැටන් සිට කොළඹ බලා දහවනේ වූ ශේක්‍රගාමී දුම්රියක මෝටර් රථයක් ගැටි ඒ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. එලෙස ජීවිතක්ෂයටපත් වෙත්තේ ජනප්‍රිය ගායකයෙකු සහ නිවේදකයෙකු ලෙස කටයුතු කළ නිපුන් කොඩිතුවක්කු හෙවත් ෂාන් එන් කේ මහතා බවයි රාගම පොලිසිය ප්‍රකාශ කළේ. කොළඹ කොටුවේ සිට බදුල්ල බලා දහවනේ වූ දුම්රියක් තලවකැලේ වටකොඩ දුම්රිය ස්ථානයේදී පිළිපැනීමකට ලක් වී තිබෙනවා. මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පිළිපැනීමකට ලක් වූ දුම්රිය පිළිගත කිරීමේ කටයුතු මෙවැනි විට ආරම්භ කර තිබෙනවා. කළුතර උතුර පොලිස් වසමේ වාඩිය මංකඩ මන්සන්තේදී කළුතර සිට කොළඹ දෙසට දහවනේ වෙමින් තිබූ වෑන් රථයක පදික මාරුව මතින් ගමන් කරමින් සිටි පුත්කලින් තෙදෙනෙකු ගැටි අද උදැසන අනතුරක් සිදු වුණා. එම අනතුරේ වයස අවුරුදු 55ක් වූ කළුතර නුගගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර තුවාල ලැබූ අනෙක් පුත්කලින් තෙදෙනා ප්‍රතිකාර සඳහා පනදුර මූලික රෝහල වෙත දුරත් කර තිබෙනවා. වෑන් රථ රේදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 102 කිලෝමීටර් කණුවාසන්නේ අඟුලුගහ විලේවත්ත ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගයෙන් ලිස්සා යමින් ඊ රාත්‍රියේ අනතුරක් සිදු වී තිබෙනවා. මෙම අනතුරෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබ ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් නිවතට පැන අනතුරක් සිදු වී තිබෙනවා. අධික වේගයෙන් ධාවනය වී ඇති වෑන් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ළංගම බස් රථයකට ඉඩ ලබා දීමට යමදී වෑන් රථය ලිස්සා ගොස් මාර්ගයෙන් නිවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අනතුරින් වෑන් රථයට දැඩි අලබහානි සිදු වී ඇති අතර අනතුරින් පසු වෑන් රථ රියදුරු අතුරුදන් වී ඇති බවයි පොලිසිය පවසන්නේ. දඹුල් ආර්ථික මධ්‍යස්ථානයට වට්ටක්කා ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් දඹුල් අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිරිස්කෝණියව ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරළී යාමෙන් අද අලුයම අනතුරක් සිදු වුණා. ලොරි රථයේ පිටුපස රෝද දෙකක් පුපුරා යාම හේතුවෙන් රියදුරට රථය පාලනය කරගත නොහැකිව ප්‍රධාන මාර්ගය හරහා ලොරි රථය මෙසේ පෙරළී ඇති බවයි මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ. මෙම අනතුර සිදුවන ආකාරය අසල පිහිටි ඉන්ධන පිරුම්හලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. කළුතර මොරොන්තුඩු මන්සන්දී ඊයේ පසුරු සිදු වූ රියනතුරකින් පුත්කලින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඊයේ පසුරු 5:30ට පමණ මෙම අනතුර සිදු වුණේ බණ්ඩාරගම කළුතර ප්‍රධාන මාර්ගයේ මොරොන්තුඩුව මන්සන්දී ආසන්නයේදී. බණ්ඩාරගම සිට පැමිණි ත්‍රිරෝද රථයක් තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වැලිපිරවූ ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී තිබුණා. එම අවස්ථාවේදී පාපැදියකින් යමින් සිටි 65 ඇවිරිදි පුත්කලයෙකුද අනතුරට මුහුණ දුන්නා. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලින් තිදෙනා සහ පාපැදිකරු ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය සඳහන් කළා. අනතුර පිළිබඳ විමර්ශන සිදු කරන මොරොන්තුඩු පොලිසිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වග අක්කර 200කට පමණ ජලය සැපයන පලාගල පරභාගම වැව ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස එම ප්‍රදේශවාසීන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පරවහගම ප්‍රදේශයේ ඇති මෙම වැව එම ප්‍රදේශයේ ඇති වගාකර 200කට පමණ ජලය සපයනු ලබන ප්‍රධාන ජල මූලාශ්‍රය වන බව ප්‍රදේශවාසීන් පවසනවා. පසුගිය රජය සමයේ රුපියල් ලක්ෂ 81ක වියදමින් මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළද එකල මෙම වැව නිසි ප්‍රමිතියකට අනුව ප්‍රතිසංස්කරණය වී නොමැති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. හොරව හදලා තියෙනවා. ඒ හොරවක් තියෙන වැව මැද මේක මේ නට් එක දාලා නැහැ. මේ දොර නිකම්ම තියෙන්නේ. ඉතින් මේවා මේ මෙහෙම කරලා නම් හරියන්නේ නැහැ. අපිට මේක නිසි විදියට හදලා දෙන්න කියලා තමයි මම ඉල්ලා හිටින්නේ. අර ඔය තියෙන්නේ මේ වැවට වැඩ කරනවා මැෂින් තමයි තියෙන්නේ. මම දාලා දෙනවා. තාම මැෂින් කොටසක් දෙන්නවා. අපි දන්නේ නැහැ හොරේ පටවා දියා යන්න. අපි අහනකොට මේ වැඩ ඉවර නැහැ. අය ඇවිල්ලා වැඩ කරනවා. නමුත් අපි අවසානයේ පා දන්නේ මෙයාලා අඩුව තියෙනවා. මැදුරිය කරනවා. අපි දන්නේ නැහැ කවුරුවා. වගා කටයුතු ඇතුළු දෛනික පරිභෝජනයට ජලය සපයා ගන්නා මෙම පරවහගම වැව ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අපිට මේ වැඩ ගැන ඉතිහාසයට පත් වෙන්න බෑ. මොකද ගොඩක් අඩුපාඩු තියෙනවා. නිසි බලධාරීන්ට අපි දැනුම් දුන්නා. නමුත් එයාලත් වැඩි නොන්දක් දක්වේ නැහැ ඒ ගැන. අවුරු 25කට පෙර සංවර්ධනය කරන් පස්සේ කරේ නැහැ. අවුරු අබලන් වෙලා තිබුණේ. පළාත් වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය ආරයිති මුදල් අනුමත වෙලා ලක්ෂ 81 බෝඩ් එකක් නංගන්න ප්‍රධාන පාරේ දාලා තියෙනවා.
එවනාට මේ වැව ලක්ෂ 81කින් කෙරුවද නැද්ද ගත්තද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. දැන් අපි මේ අක්කර ගණනට වගා කරගන්න මේ නිසි ජලය මේ වැවේ දරස් වෙලා නැහැ. මේ ටික අපිට නිසි ප්‍රමිතියට කරලා දෙන්න නැවතුවත් කියලා අපි ඉල්ලීම් කරනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටි. සන්ලයිට් මනුදම් ව්‍යමන වැඩසටහන් යටතේ ජාති ආගම් බේදයකින් තොරව ඒකීය රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් මුළු දිවයිනම ආවරණය කරමින් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් යුනිලිව ආයතනය විසින් දියත් කර තිබෙනවා. එහි දෙවන වැඩසටහන අද බඩල්කුඹුර ප්‍රදේශයේදී සිදු කෙරුණා. අපි ලංකාවාසී ජනතාව විදිහට අපි හැම සියලු දෙනාම කැමති එකට එක් වෙලා බැඳින් වලින් ශක්තිමත් වෙලා සතුටින් සාමකාමීව සහජීවනයෙන් ජීවත් වෙන්න. මොකද අපි මේ මනුදම් වීමන පටන් ගත්තේ අන්න ඒ අලුත් බලාපොරොත්තුත් එක්ක. රජයේ තනතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලට සමගාමීව සබරකම් පළාත් සභාව මගින් රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් 494කට ගුරුපත් වීම ලබා දීම සබරකම් පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බේකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නීති විරෝධී ලෙස දුම්පෙටි තොගයක් ඩුබායි සිට මෙරටට රැගෙන ශ්‍රී ලංකිකින් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. එම දුම්පෙටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 35කට අධික බවයි වාර්තා වන්නේ. නාවික හමුදාව විසින් සිදු කරනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන යටතේ යාපනය මණ්ඩතිව කලපුව පිරිසිදු කිරීම සිදු කෙරුණා. රාත්‍රී පොත් විකාශය අවසන්. තවත් උණුසුම් පොත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.sethanews.lk අපගේ වෙබ් අඩවියට. ජලිත හමුවෙමු හෙට උදැසන 6ට. සුබරාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.